පිංගතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව අපි කාටත් පංචශීලයේ තුල දිවිහිමියෙන් ආරක්ෂා කරගත යුතු තුන්වෙනි ශික්ෂාපදේ වැරදි කාම සේවනයෙන් වැළකීම කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියා දැන් බොහෝ වෙලාවට මිනිස්සු දැන් අපි ගත්තොත් ඔබට තරහ යනවද කියලා අහුවෝ තරහ යනවා නේද තරහ යනවා ඔබට මේ රාගය ඇති වෙනවද කියලා අහුවෝ නෑ අනේ අපිට නම් එහෙම නෑ අපි මේ සංසාරී ඉපදීපදී යන්නේ රාග ద్వේෂ මෝහ කියන මෙන්න මේ භයානකම අකුසල් තුන නිසා රාගේ තරම් ගින්නක් නෑ කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගේ තරම් ගින්නක් ඒක ගින්නක් දැවෙනවා රාගය නිසාම මිනිස්සු මුළු ජීවිතේම විනාශ කර ගන්නවා සමහරු ජීවිතාන්තයටම හිරේ දුක් විඳිනවා මැරුම් කනවා පිහියනුම් කනවා පවුල් පිටින් විනාශ කර ගන්නවා ජීවිතේ සමාජයට මුණ දෙන්න බැරුව සමහරු සියදිවි හානි කර ගන්නවා රාගය නිසා මිනිස්සු පුදුමාකාර පීඩාවන්ට දුකට අනතුරු වලට පත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි රාගය හා සමාන ගින්නක් නැහැ කියලා. දැන් බලන්න මේ විපාක එනකොට බොහොම භයානකයි. ඉසිදාසියේ කතාව බහලා ඇති. ඉසිදාසි කියලා රහත් භික්ෂුණියක් හිටියා. මේ භික්ෂුණිය රහත් වෙන්න පෙර නගරේ හිටියේ බොහොම ධනවත්ම සිටුවරයට එකම දුවයි හිටියේ ලස්සන දුවක්. බොහෝ ධනයක් තියෙනවා. දැන් ධනවත් මේ සිටුවරයා දුව තරුණ වයසට සුදුසු වයසට එනකොට නගරේ ඉන්න තවත් ධනවත් සිටුවරයෙක්ගේ පුතෙකුට විවාහ කරලා දුන්නා. එතකොට දැන් විවාහ කෙරෙවුවා. දැන් දෙන්න බොහොම ආදරෙන් ටික දවසක් ජීවත් වෙනවා. මෙහිම ජීවත් වෙනකොට කිසිම හේතුවක් නැහැ. සාමියා දවසක් කිව්ව මට නම් මෙයා එක්ක ඉන්න බෑ කියලා. දැන් අම්මලා එක්ක ඇවිල්ලා කියනවා මට මෙයා එක්ක ජීවත් වෙන්න බෑ. ගෙනාවු දිහාටම ගිහින් දෙන්න කිව්වා. ඊට පස්සේ දෙමව්පියෝ කිව්වා ඇයි පුතේ කොච්චර හොඳ කෙනෙක්ද? මොනතරම් ගුණ යහපත්ද? මොකක්ද මේ දුවගේ තියෙන වැරද්ද? වැරද්දක් නෑ කියන්නේ. ඔන්න හේතුව. කිසිම වරදක් නෑ. හැබැයි මට මෙයා එක්ක ඉන්න බෑ කිව්වා. මට මෙයා පේන්න බෑ කිව්වා. ගෙනාවු දිහාටම ගිහින් දෙන්නයි කිව්වා. කිසිම චෝදනාවක් නැහැ කිසිම වැරැද්දක් නැහැ පුදුම ගෞරවයෙන් ස්වාමි භක්තියෙන් සලකනවා හැබැයි ස්වාමියට ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ ඒකට ගිනහල ගෙදරට බාර දීලා ගියා දැන් පළවෙනි විවාහය අසාර්ථකයි ඊට පස්සේ තාත්තා කල්පනා කරා අනේ අපිට මෙච්චර ධනයක් තියෙනවා මේ දරුවගේ ජීවිතේ විනාශ වෙනවා නේද අපි නැති වුණාට පස්සේ මේ ළමයාට යන ඉරණම මොකද්ද කල්පනා කරලා දැන් ඉතින් අර වගේ පළවෙනි විවාහෙත් අසාර්ථකයි ඊට පස්සේ ඒ තරම් ධනයක් නැති සාමාන්‍ය පවුලක තරුණයෙකුට විවාහ කරලා දුන්නා සල්ලි තියෙන නිසා දෙවනි විවාහය කරලා දුන්නා ඒ ස්වාමියා ටික දවසයි ගෙදරට ගෙනහලා දාලා ගියා කිසිම හේතුවක් නැහැ ඉතින් ඇහුව මොකක්ද මේ අපේ දුවගේ තියෙන වැරද්ද කිසි වැරද්දක් නැහැ මට මෙයා එක්ක ඉන්න බෑ කියලා උන්න හේතුව දෙවනි විවාහෙත් අසාර්ථකයි. දැන් ඉසිදාසි ඇඬූ කඳුලින් මොකද්ද මගේ කරුමේ කී කී දැන් දුක් විඳ විඳ ඉන්නවා. පාර දිහා බලාගෙන අඬා අඬා ඉන්නවා. දවසක් තාත්තා පාර දිහා බලාගෙන ඉන්නකොට දැක්කා හොඳ හැඩි දැඩි තරුණී පාරේ හිඟමනේ යනවා තැටියක් අරගෙන. ඊට පස්සේ ගිහිල්ලා පැත්තකට අන්න කල්පනා කරා දැන් කමක් නැහැ මොකෙක් හරි කමක් නැහැ අපිට සල්ලි තියෙනවනේ. දුවට කවුරු හරි ඉන්නේ පෑ කියලා අර තරුණියව පැත්තකට අඬ ගහගෙන ගිහිල්ලා ඇව පුතේ ඇයි උඹ හිඟා කන්නේ කැමති නැද්ද ඇහුවා මේ දීපල ඔක්කොම අපේ කීවා අර ඈතින් පේන සිටු මැදුර අපේ කීවා ලස්සන දුවෙක් ඉන්නවා විවාහ කරලා දෙන්නම් මේවා ඔක්කොම බලා හදාගෙන ඉඳපන් කීවා හා මාමේ කීවා මිනිහට දුවිප්පයක් ඇදුනා වගේ නේ කැමති වුණා එකපාරට දැන් ඉතින් ගේන්න බෑනේ ගිහිල්ලා නාවලා අර හඩු ගඳ යවලා අලුත් ඇඳුම් දීලා
දැන් ලස්සන තරුණෙක් වගේ පෙනුමට හදලා ගත්තා. හදලා ඉතරගෙන ආවා. ඇවිල්ලා දුව ළඟට ඇවිල්ලා කිව්වා දුවේ අන්තිම වතාවට මේකට කැමති වියන් කිව්වා. මේ තරුණයා එක්ක විවාහ වෙලා ජීවත් වෙන්න කිව්වා. ආයි අපි ඉල්ලන්නේ නැහැ කිව්වා. බෑ බෑ කියලා කියද්දි දෙමව්පියන්ගේ බලකිරීම නිසාම කැමති වුණා. දැන් ඔන්න තුන්වෙනි විවාහය. විවාහ වෙලා ටික දවසයි අර තරුණයා ඇවිල්ලා කිව්වා මාමේ කො මගේ අර තැටි. කො මගේ ඇඳුම් ටික. මෙයා එක්ක ජීවත් වෙනවට වැඩිය මට හොඳයි හංගා කන එක කියලා අර ඔක්කොම සම්පත් දාලා පාරට බැහැලා ගියා. කිසිම හේතුවක් නැහැ. එදා ඉසිදාසේ කල්පනා කරා මං වගේ නම් අවාසනාවන්ත පව්කාරියක් නැතුව ඇති. මං නම් ජීවත් වෙන්නේ නැහැ. සියදිවි හානි කර ගන්නවා කියලා උඩු මහලට නැගලා පහලට පනින්න හදනකොට පහලින් දැක්කේ නන්දා කියලා භික්ෂුණියක් පාරේ පිණ්ඩපාතේ වඩිනවා. කල්පනා කරා මැරිනවට වඩා හොඳයි පැවිදි වෙනවා. දුවගෙන ගිහිල්ලා වැඳලා කිව්වා අනේ අපේ නිවසට වඩින්න කිව්වා. නිවසට වඩම්මලා දානි පූජා කරලා වැඳලා කැවුම් මට පැවිදි වෙන්න බැයිද පුළුවන් කිව්වා. දැන් දෙමව්පියන්ට කිව්වා මට පැවිදි වෙන්න ඕනේ මට මේ මොකුත් වැඩක් නැහැ කිව්වා. නැත්නම් මම මැරෙනවා කිව්වා. දෙමව්පියෝ කල්පනා කරා මැරෙනවට වැඩිය හොඳයි පැවිදි වෙන්නේ කොහේ හරි පේන්න හරි ඉන්නවනේ. අනේ එහෙනම් පැවිදි යන්තුයේ කියලා පැවිදි කරා. ඉසිදාසි පැවිදි වෙන්නේ ওই විදිහට. පැවිදි වෙලා භාවනා කරා මාස කීපයක් ඇතුළත ඉරිදි බල සම්පන්න ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. ඉසිදාසි රහත් භික්ෂුණී. දවසක් භාවනා කරනකොට තමන්ම ආපස්සට බැලුවා මොකක්ද මට මේ වෙච්ච කරුමේ? මම මෙච්චර හොඳට පතිරුතාව ආරක්ෂා කරගෙන හිටියා. සාමි භක්තියෙන් සාමියාට සැලකුවා. මං කිසිම වැරැද්දක් කරලා නැතුව ඇයි මට මෙහෙම වුණේ කියලා භාවනා කරනකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. පෙර ජීවිත ආපස්සට බලාගෙන බලාගෙන ගියා. පෙර ජීවිත බලාගෙන යනකොට ආත්ම හතකට පෙර පිරිමියෙක් රන් කරුවේ රත්තරම් බඩු නිර්මාණය කරපු ඒ කාලේ හොඳ ධනවත් ලස්සන තරුණේ ආත්ම හතකට කලින්. ඒ තරුණ ජීවිතේ පුළුවන් තරම් සල්ලාලකමේ ගිහිල්ලා තරුණියන්ව හිතවත් කරගෙන අමාරුවේ දදා සල්ලාලකමේම ජීවත් වෙනවා. ඔන්න රැස් කරගත්ත භයානක මකුසලේ මරණින් මත්තේ ඔන්න බලන්න ආත්ම හතේන හැටි. ඉසිදාසි රහත් භික්ෂුණිය පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දකින්නවා තමන්ගේ ජීවිතේ ආත්ම හතකට කලින් පිරිමි. වැරදි කාමසේවණේ යෙදিলা රැස් කරගත් අකුසල විපාකෙන් ඊළඟ ජීවිතේ නිරේ. නිරේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා බොහෝ කල් අපායේ කර්ම ගෙවලා ඊළඟට අපායෙන් චුත වෙලා ආවා. වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා ඉපදුන අපායෙන් උඩට ඇවිල්ලා. මේ වඳුරු පැටිය පුංචි කාලෙම වඳුරු රැළේ වඳුරෙක් පුරුෂ නිමිත්ත සූරල දැම්මා කියන. එතන පණුව ගහලා කුණු වෙලා මැරුණා. ඔන්න තිරිසන් ලෝකේ කාර්මය. දැන් වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරුණා. මරණින් මත්තේ ඊළඟට ඉපදුනා වහු පැටියෙක් වෙලා එළදෙනකගේ කුසෙන් ඉපදුනා. ඔබ දන්න ඔය හරකුන්ගේ වැඩ ගන්නකොට කරාඹනවා නේද? දන්නවන්නේ මේ හරකගෙන් වැඩ ගන්න වහු පැටියගේ කරාඹන්න ගිහිල්ලා එතන කුණු වුණා, තුවාල වෙලා කුණු වුණා. කුණු වෙලා පණුව ගහලා මැරුණා. මැරිලා ඊළඟ ආත්මේ ආයිපදුනා බూరు දෙනකගේ කුසෙන් බూరు පැටියෙක් වෙලා. බూరుවන්ගෙනුත් වැඩ ගන්නවනේ. ඒ වැඩ ගන්නකොට ඒ සත්තුන්ගේ කරාඹනවා. කරාඹනවා කියන්නේ උෂණ තලනවා. කර්ම ඉදින් පෙර සසරි කරපු කර්ම ගෙවන්නේ එහෙමයි. ඔය වැරදි කාමසේවෙණී ඊදුනහම ලැබෙන විපාක කරාඹනකොට එතනම කුණු වෙලා පණුව ගැහුවා. පණුව ගහලා මැරුණා. දැන් තිරිසං ආත්ම තුනක්. එතකොට බලන්න ආත්ම හතකට කලින් පිරිමියෙක් හැටියට කරපු අකුසලේ ඊළඟ ජීවිතේ නිරේත. ඊළඟ ජීවිතේ වඳුරු පැටිය. ඊළඟ ජීවිතේ වහු පැටිය. ඊළඟ ජීවිතේ බూరు පැටිය. ඒ ආත්ම තුනේම තිරිසන් සත්වයා මැරෙන්නේ
පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා. එහෙම මැරිලා ඊළඟට ආවා මනුස්ස ලෝකෙට. අන්න නිරේන් තිරිසන් ලෝකෙට ආවා. තිරිසන් ලෝකේ ආත්ම තුනක් දුක් විඳලා මනුස්ස ලෝකෙට එනවා. පිරිමියෙකුත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකේ. ඔන්න උපත. රැස් කරගත් විපාකේ. ඒ ජීවිතේ අවුරුදු 30ක් මැරෙනවා. දුක් විඳලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා නිඳා විඳලා ගුටි කාලා අන්ත දුක් විඳලා අවුරුදු 30ක් මැරෙනවා. අවුරුදු 30ක් මැරිලා ඊළඟ ජීවිතේ ඉපදුනා දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාවක්. ඒ ජීවිතේ දෙමව්පියෝ ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ණයකාරයෝ හිලව්වට ඇදගෙන යන්නේ දුව. ගෙනහිල්ලා බැල මෙහෙවර කම් කරලා අන්ත දුක් විඳලා ඒ ජීවිතේ මැරෙනවා. මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ තමයි ඉසිදාසි වෙලා ඉපදුනේ. ඔන්න හත්වෙනි ආත්මය. ඉසිදාසි බොහොම ධනවත් පවුලක ලස්සන දරුවා. හැබැයි විවාහයක් හරියන්නේ අර පෙර සසරේ කරපු කර්ම විපාකේ පස්සෙන් එන හැටි. එතකොට පේනව නේද ආත්ම ගණන් විපාක පස්සෙන් එන හැටි. අකුසල් වලට වැටුනොත් රාගේ නැමැති ගින්නට අහු වුනොත් ඒකේ විපාක පස්සෙන් එනකොට පේනව නේද විඳෝ විඳෝ යන්න ඕන හැටි. දැකලා නැද්ද සත්වයෙම පණුව ගහලා කුණු වෙලා ඉන්නේ? අපි දැකලා තියෙන අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුල අපිට පේනවා සංසාරී කරගත් කර්ම විපාක. ඒ නිසා දැන් කාන්තාවක් කාන්තාවක් වෙලාම ඉපදීපදී යන්නේ වැරදි කාම සේවනයේ නිසා නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒ නිසා කාන්තාවක් කාන්තාවක් වෙලා උපදින්නේ ඇයි? කාන්තා ආත්මයට ඇලුම් කරන නිසා කියන. කාන්තාවක් කාන්තාවකගේ රූපේට ඒ රූපයත් එක්ක තණ්හාව උපදිනවා ඇලුම් කරනවා. දැන් බලන්න ගෙදර වැඩිපුරම කණ්ණාඩිය ඉස්සරහා ඉන්නේ පිරිමියාද කාන්තාවද? ඈ? ඒ නිසා වැඩිපුරම ඇලුම් කරනවා රූපෙට. ඒ ඇලුම් කරන නිසාම ඒ රූපය උපාදාන කරගෙන චේතනා පහළ වෙනවා. ඒ නිසා ආය ආයම සසරි කාන්තාවක් වෙලාම උපදිනවා. කාන්තාවකට කාන්තාත්මෙන් අත මිදෙන්න නම් මේ කාන්තා ශරීරය ආදීනව සිහි කරන්න ඕන. පිළිකුල සිහි කරන්න ඕන. පතිවෘතාව රකින්න ඕනේ. හොඳට සීල් ගුණ දහම් රැකලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මම මේ රකින්න සීල් ගුණ දහම් තුලින් මට පිරිමි ආත්මයක් ලැබේවා. අන්න පිරිමි ආත්මයක් ලබන්න ලැබෙන ක්‍රමය. හැබැයි පිරිමියෙක් පිරිමි ජීවිතයේ තුල වැරදි කාම සේවනයේදීලා අකුසල විපාකයක් රැස් කරොත් නතර වෙන්නේ කාන්තාවක් කියලා. ඒ කර්ම විපාකෙන් ඊළඟට කාන්තාවක් කියලා උපදී. අපායේ වැටිලා දුක් විඳලා කාන්තාත්ම ලබනවා. ඒ නිසා සසරේ වැරදි කාම සීවණෙන් වළකිනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි ඔබ සීල විපත්ති ගැන අහලා ඇතිනේ. දුස්සීල කෙනාට ලැබෙන විපත් පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එයින් හතරක් ditta ධම්ම වේදනියයි. ඒ තමයි පළවෙනි එක දුස්සීල කෙනා ඔබ බලන්න හොඳට මේව ඇත්තද බොරුද කියලා. භෝග සම්පත්තියෙන් පිරිහෙනවා. හම්බ කරගත්ත ධනෙන් පිරිහිලා යනවා කියන දුස්සීල කෙනා. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක දුස්සීල කෙනාට සමාජ විසරදව මිනිස්සු අතර පෙනී ඉන්න බෑ කියන. හැම වෙලෙම තමන්ගේ වැරදි අහුවේ කියලා හිත බයයි තැති ගන්න විඳවන. හතරවෙනි එක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා කියන. පස්වෙනි එක මරණින් මත්තේ දුගතියට වැටෙනවා. දැන් බලන්න ওই වැරදි කාම සීවණී පැත්තෙන් හිතන්න. හම්බ කරගත්ත ධනෙ විනාශ වෙන ප්‍රධානම දෙයක් තමයි ඉස්ත්‍රී ලෝල්කම පිරිමින්ට. ඊළඟට සුරාව සූදුව. හොද්දට බලන්න ওই සල්ලාලකන් නිසා හම්බ කරගත්ත ධනෙ විනාශ කරගන්නේ නැද්ද මිනිස්සු? නැති නාස්ති වෙලා අන්තිමට මහා පාරට හිඟමනට වැටෙනවා. එතකොට පළවෙනි එක තමයි ධනෙ විනාශ වෙලා යනවා සල්ලාලකන් නිසා.
දෙවනි එක සමාජයේ අපකීර්තියක් විඳිනවා. බලන්න මිනිස්සු නිඳා කරන්නේ නැද්ද? බනින්නේ නැද්ද? බනිනවා. මිනිස්සු කියනවා නිකන් පාරේ මෝනට හම්බුණත් ඒ වෙලාවට නිකන් hina වෙලා අයියේ අක්කේ කියන එච්චරයි. යන්න ඇරලා කියනවා අන්න අර සල්ලාලේ හම්බුණා. ඔහොම නෙමෙයි කියන්නේ. මිනිස්සු කියන වචන තියෙනවා මේ මාධ්‍යනේ යන්නේ හොඳන්නේ. ඒ නිසා ඒක තමයි සමාජයේ අපකීර්තියක් විඳිනවා. ඔබ හොඳට බලන්න වැරදි කාම සීවණී දෙන කෙනා ගැට දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් මෙලව සමාජ අපකීර්තියක් පැතිරෙනවා කිය. ආයි වහන්න බෑ. ඒක මෙලවම පැතිරිලා යනවා. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා තමන් විදව විදෝ තමයි කියන ජීවිතේ. හැම වෙලාවෙම පිරිසක් අතරට ගියත් තැති ගන්නවා. දැන් මං ගැන අහුවෙයිද දන්නේ. මගේ හොර වැඩි එළිවේද දන්නේ. කවුරු හරි hina වුණත් හිතනවලු මුම් මේ මට hina වුණේ. මගේ අර කහුවෙලාද දන්නේ. දැනගෙන දන්නේ කියලා හිතනවලු. එතකොට තමන් තමන්ගේ හිත ඇතුලෙන් විඳෝ විඳෝ ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනම් මහණෙනි දිට්ඨ ධම්ම වේදනීය තුන්වෙනි විපාකේ කියලා. හතරවෙනි එක තමයි මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. කල්පනාව අවුල් වෙනවා. ඔළුව අවුල් වෙනවා. මම ලෙඩෙක් බලන්න ගියා. මං ගියාට පස්සේ ඉතින් මං දන්නවා චරිතේ. ඒ ජාතිය චරිතය. දැන් මේ කියන ජාතිය චරිතය. ඊළඟට හරි දරුණු මිනිස්සෙක්. හරියට මිනිස්සුන්ට බද හිංසා කරන බොහොම මම තරම් කෙරුමක් නැහැ කියලා ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් මං ගියාට පස්සේ පොඩි එකා වගේ අඬනවා. අනේ හාමුදුරනි මට වැරදුනා කියෝ. ඔන්න ඇඳට වැටෙනකොට තමයි අන්ත අසරණ වෙන්නේ. මං කිව්වා හරි දැන් ඉතින් අපි ඔක අමතක කරලා ඔබතුමා ඉස්සෙල්ලා පන්සිල් ගමුකෝ කියලා මං ඉතින් අත් දෙකත් එකතු කරලා වන්දවලා පන්සිල් සමාදන් කරා. පන්සිල් සමාදන් කළා. මම කිව්වා දැන් ඔබතුමා හිතන්න මං දැන් සිල්වත්. පරණිය මට අදාළ නැහැ. ජීවිතේ අපි ඕන තරම් පව්කම් වැරදි කරපු අය ඇති. හැබැයි දැන් හරි අන්තිම මොහොතේ හරි ඔබතුමා සීලයක පිහිටියන. ඒ නිසා මේ සීලය ගැන දැන් හිතන්න කිව්වා. හනි හාමුදුරුනි මට මතක් වෙනවා ඒ වුණාට කිව්වා. මං කිව්වා දැන් ඉතින් ඔවා අමතක කරලා දැන් හිතන්න මතක් වෙනකොට හිතන්න කිව්වා. මං දැන් තෙරුවන් සරණ ගියා. මං දැන් සීල් සමාදන් වුණා. මම දැන් සිල්වත් කෙනෙක්. මම මේ ශික්ෂාපද ටික දැන් ඉඳන් රකින්නවා කියලා හිතන්න කිව්වා. අනේ හාමුදුරනේ මට ආයි පන්සිල් දෙන්න එහෙනම් කියවා. දැන් උන දෙවනි පාරට එහෙනම් ආ කමන්නේ කියන්න කියලා දෙවනි පාර පන්සිල් දුන්නු. ඊට පස්සේ හාමුදුරන්ට මං කියන්නද දෙයක් කියවා. මං කිව්වා කමක් නැහැ කියන්න මට ටික වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ වමාරන්න ගත්ත. දැන් මටම ලැජ්ජයි කියන ඒවා. මං කිව්වා හරි හරි ඕවා ඉතින් ඔහොම තමයි මේ ඕවා අමතක කරන්නකො දැන් ওই පරණ කුණු ගොඩවල්නේ. හනි හාමුදුරනේ ඉතින් කොහොමද අමතක කරන්නේ මතක් වෙනවනේ කියලා. මං කිව්වා එතකොට හිතන්න මං දැන් පන්සිල් ගත්තනේ. හනි එහෙනම් මට ආයි පන්සිල් දෙන්න කිව්වා. තුන්වෙනි පාරත් පන්සිල් දුන්නා. පන්සිල් දීලා ඉතින් මං කතා කරලා මං වෙලාව බලලා මං කිව්වා මට බණක් තියෙන මං යන්න ඕනේ. හනි හාමුදුරනේ මට ආයි පන්සිල් දීලා යන්න කිව්වා. ඊළඟ වතාවෙත් පන්සිල් දීලා නැත්නම් තවත් පන්සිල් දී දී ඉන්න වෙනවා ඉක්මනට පැනගත්තා ඉතින්. ඔන්න මරණ මංචකයේ හැටි. කරපු සල්ලාලකම් කරපු වැරදි දේවල් ඉතින් අඩාඩා කිව්වා මේ වැරදි සල්ලාලකම් නිසාම එක ගෑනු කෙනෙක් වහබීලා මැරිලා. ඒක මතක් වෙන පේන්නේ නවලු ගෑනු යක්ෂණියෙක් වෙලා. එතකොට බලන්න කරපු අකුසල විපාක පස්සේ කින හැටි. ඒ නිසා පින්වතුනි ජීවිතේ තමන් රැස් කරගත් අකුසල් පස්සෙන් එන මේ හිතතරම් පහත් දෙයක්. රහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා ගත්තහම තේර තේරී ගාථා කියලා තියෙනවා. මේ තේර ගාථාවක එක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ කියනවා මම භාවනා කරන්න කියලා හිතාගෙන සොහොනකට ගියා කියලා. දැන් මේ පැවිදි වුණේ නිවන් දකින්නනේ. නිවන් දකින්න පැවිදි වෙලා නිවන් දකින්න තියෙන ආසාව නිසානේ සොහොනට යන්නේ භාවනා කරන්න. උන්වහන්සේ භාවනා කරන්න සොහොනකට යන. සොහොනට ගියාට පස්සේ සොහොනේ තියෙනවා අලුතින් ගෙනත් දාපු කාන්තා මලකුණක්.
මූණේ පණුව ගහලා හැබැයි කාන්තා ශරීරය මේ මලකුණ දැකලා මට රාගය ඇවිස්සුනා කියන ඔන්න බලන්න තිරිසන් හිතේ හැටිනේ එතකොට හිතන්න අර කුණු වෙච්ච පණුව ගහන මලකුණක් දැකලා රාගය ඇවිස්සෙනවා හැබැයි ධර්මයේ දන්නෝ වීරිය වඩන භික්ෂුවා උන්වහන්සේ වෙලාවෙම ඒ සොහොනෙන් පැත්තකට ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා හිතනවා ඒ හිත ඒ තුච්ච හිත උඹ මාව අපාය යවන්නද මේ හදන්නේ කොච්චරනම් උඹ නිසා මං දුගතිය වැටිලා ඇද්ද ප්‍රේත ලෝකවල අපායවල වැටිලා ඇද්ද මේ විදිහට තමන්ගෙම හිතට දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන තමන්ගේ හිතට තමන් ගරහ කරා කියේ ඒ විදිහට ගරහ කරලා පැත්තකට වෙලා භාවනා කරා උන්වහන්සේගේ හිතේ රාගය යටපත් වුණා සීල සමාධි ප්‍රඥා වඩා ගත්තා උන්වහන්සේට පුළුවන් වුණා කියනවා සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ඒ ආසනයේදීම රහත් වෙන්න එතකොට තේර ගාථාවල උන්වහන්සේ උදානයක් හැටියට පෙන්නනවා උන්වහන්සේ රහත් වෙච්ච හැටි එතකොට බලන්න මේ හිතේ ස්වභාවයේ සමහර වෙලාවට මලකුණකුත් ඇති එහෙම නැද්ද විකෘති මිනිස්සු එහෙම මිනිස්සු ඉන්නවා ඒ නිසා අද අපි මෙහෙම බණ ඇහුවට හිතන්න සංසාරි සල්ලාලියෝ වෙලා හිටපොයි නැද්ද මේ අතර ආයි නිකන් බොරුවට නිකන් අනේ අපි නම් එහෙම නෑ කියලා හිතන්න එපා ඒක තමයි සංසාරේ හැටි කොච්චර මැරුම් කාලයක්ද ඕවා නිසා කොච්චර ගුටි කාලයක්ද සසරේ කොච්චර හිරේ ගිහිල්ලා ඇද්දනේ ඒ නිසා දැන් එච්චර සංසාරේ ඔය රාගය නිසා දුක් විඳ විඳ ආවත් ඇති වුණාද නෑ අවසානයක් නෑ ඒ රාගී නැමැති ගින්නෙන් දැවි 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 විනාශ වී පිච්චි පිච්චි යනවා සමහර රාගික සිතුවිලි තියෙනවා දිට්ඨ ධම්ම වේදනියෝ මෙලොවම විපාක දෙනවා ආයි මේ ජීවිතේම කැරකිලා එනවා සමහරේ දැන් ඔබ දන්නවා ඇති ඔබ අහලා ඇති අර උප්පලවණ්ණාව නන්ද කියලා තරුණේ උප්පලවණ්ණා රහත් භික්ෂුණියට සල්ලාලකමක් කරා ඒ සල්ලාල වැඩේ කරලා පොළොවට අඩිය තියනකොටම පොළොව පලාගෙන අපායට වැටුණා ඒ මොහොතේම විපාක දෙන අකුසල්තිය ඒ වගේ මහා කච්චාන කියන මහරහතන් වහන්සේ රත්තරන් පාට ශරීරයක් තිබ්බේ කිය මේ පහත් හිතේ ස්වභාවය තේරුම් ගන්න ඔබට මේවා කියන්නේ මහා කච්චාන මහරහතන් වහන්සේගේ ශරීරේ රත්තරන් පාටයි ලස්සන ශරීරයක් තිබුණේ උන්වහන්සේ රහතන් වහන්සේ කියන දවසක් උන්වහන්සේ උදේ පාන්දර එලිමහනට ඇවිල්ලා පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ලැබිච්ච දානි ටික වළඳලා එතන පොකුණක් තියෙනවා මේ පොකුණෙන් චුට්ටක් සිවුර ගලවලා පොඩ්ඩක් වතුරින් ඇඟපත පොඩ්ඩක් තෙමා ගත්තා ඒ තෙමාගෙන උන්වහන්සේ ගොඩට වඩිනකොට එතනින් යනවා සිටුවරේ අර වගේ සල්ලාල සිටුවරේක යනවා සිටුවරයා දැක්කා මේ රහතන් වහන්සේගේ මේ රත්තරම් පාට ලස්සන ශරීරය දැක්ක ගමන් පහස් සිටවිල්ලක් ඇති වුණා ඒ දේශනාවේ තියෙන වචනෙම මම කියන්නම් මේ සිටුවරයාට ඇති වුණා මේ හාමුදුරුව මගේ ගෑණි වුණා නා කියලා හිතුණා ඔන්න බලන්න හිතේ සිටුවිල්ල හිතනකොටම මොකද වුනේ පුරුෂ නිමිත්ත නැති වුණා ඒ සැනින් ලිංග විපර්යාසයක් වෙලා කාන්තාවක් බවට පත් වුණා. දැන් සිටුවරයට ගෙදර යආ ගන්න විදිහක් නැහැ. පුදුම ලැජ්ජාවක් ඇති වුණා. තමන්ගේ දැන් කොහොම නැද්ද හිතන සමාජය ඔබ අහන්නේ නැද්ද? ටික කාලයක් ඉඳලා සමහර පිරිමි ගෑනු වෙනායි නැද්ද? ඉන්නවා. අර පහස් සිටුවිල්ලත් එක්ක ඒ මොහොතේම විකෘති වුණා. ඒ මොහොතේම ශරීර විකෘති වෙලා කාන්තාවක් බවට පත් වුණා. දැන් සිටුවරයක් ඉවරයි ඔක්කොම ඉවරයි ලැජ්ජාවේ බෑ අර කරත්තෙන් බැහැලා පැනලා දිව වෙන පළාතකට එතකොට අපිට පේනවා මේ වගේ හිතේ එන දැන් හිතන සිතුවිල්ලකට එහෙම දිට්ඨ ධම්ම වේදනීය දඬුවමක් ලැබුණා නම් ක්‍රියාවේ විපාක කොහොම එනවද සංසාරේ ඒ නිසා මතක තියාගන්න
මේ සසරේ අපි ඉපදී 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 යන්නේ මේ භයානක අකුසල් වලින් බේරෙන්න බැරි වීම නිසා. අපි සසරේ නිරේත වැටුණා නම් තිරිසන් අපාය දුක් විඳනා නම් ප්‍රේත අපාය වැටුණා නම් අන්ත දුක් විඳ විඳ ආවා නම් මොකක්ද ප්‍රධානම හේතු ටික? රාග ద్వේෂ මෝහ. මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගය ద్వේෂය මෝහය මේවා අලු යට ගිනි පොකුරු වගේ තියෙනවා. හොයන්නවත් පුළුවන්ද හිතේ තියෙනවා කියලා? බනහන වෙලාවට තේරෙන්නේවත් නැහැ. කොහෙද තියෙන්නේ කියලාවත් හොයන්න බෑ. හැබැයි සුබ නිමිත්තත් එක්ක රාග සහිත අරමුණක් ඇස ගැටෙනකොටම අලු යට තියෙන ගිනි පොකුරු මතුවෙනවා වගේ මතුවෙලා ඉන්නේ නැද්ද? මතුවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ වැරදි කාම සීවණෙන් වළකිනවා කියලා කියන්නේ විවාහ වෙන්න පෙර කුමර බඹසර කුමරි බඹසර කියලා ධර්මයේ විස්තර කරන බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන ඕනේ විවාහ වෙනකම්. එතකොට ඒක බ්‍රහ්මචාරි විවාහ ජීවිතයකට පත් වෙනකම් ගිහි ශ්‍රාවකෙක් බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන. විවාහ වුණාට පස්සේ තමන්ට ස්වාමියෙක් ඉන්නවා නීත්‍යානුකූල විවාහක ස්වාමියෙක් ඉන්නවා බිරිඳකට. ඒ බිරිඳට නීත්‍යානුකූල ස්වාමියෙක් ඉන්නවා ස්වාමියාට බිරිඳක් ඉන්නවා. එතකොට ඒ බිරිඳ ස්වාමියා තුල ජීවත් වෙනවා මිසක් වෙනත් ස්වාමියෝ ගැන හිත හිතා පස්සෙන් යන්නේ නැහැ. එක්ක වෙනත් බිරිඳවරු පස්සෙන් යන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක සංසාරේ අර කියන ශික්ෂාපදින් බිඳගෙන මෙලවත් නිඳා විඳිමින් විශාල අකුසලයකට වැටිලා අපාගාමි වෙන භයානකම අකුසලයක්. බොහෝ දිනෙකට ඔය පංසීල් පද අතර අපායගාමි වෙන බලවත්ම අකුසලිය තමයි ඕක. මේ වර්තමානයේ වෙනකොට අපි ජීවත් වෙන පරිසරයත් එක්ක ගත්තාම දැන් අපි ඉන්නේ ලෝකේ විකෘති කාලයකනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දීර්ඝ ආයුෂ ඇති කාල තිබිලා තියෙනවා මේ ලෝකේ. මේ අපිට තේරෙන්නේ නැහැ මේ කාල ගැන. දේශනාවල තියෙනවා අවුරුදු දහස් ගණන් ආයුෂ තිබිච්ච කාල ගැන. ඒ දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සු සිල්වත් කියනවා. දැන් ওই සක්විති රජවරු පහළ වෙන කාල අහලා නැද්ද? සක්විති රජවරු අහසින් ගිහිල්ලා ලෝකෙටම පංචශීලයෙන් අනුශාසනා කරා. ප්‍රාණඝාතයෙන් වළකින්න, රටවැසියන්ට අහසින් නම් අනුශාසනා කරා. හොරකමින් වළකින්න, වැරදි කාම සීවණෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. රටවැසියාම කිසිම ආයුධයක්, දඬු මුගුරක්, දඬුවමක්, පොලිසිය උසාවි මොනවත් නැහැ මේ කාලේ. රජ්ජුරුවන්ගේ ධර්මානුකූල අවවාදයේ තුල ලෝකයාම සිල් රකින්නවා කියන. එතකොට හිතන්නේ එහෙම කාල දීර්ඝායුෂ ඇති කාල මේ විශ්වයේ ලෝකෙ තිබිලා තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා 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 අවුරුදු 100න් පහලට පිරිහෙනකොට කරුණු තුනක් බලවත් වෙනවා කියන. එකක් අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්ම. ඒ කරුණු තුන නිසා අවුරුදු 100න් පහලට ආයුෂ පිරිහිලා අවුරුදු 10 දක්වා විකෘති වෙනවා කියන මිනිස්සු. රාගය නිකන් රාගයක් නෙමෙයි, විෂම රාගය, විකෘති රාගයක් වෙයි. ඒක තියෙනවා, ඔබ බලන්න මේක තියෙනවා මහා බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද සූට දීගණිකායි. ආයුෂ පිරිහෙන හැටි, අකුසලෙන් අකුසලයට ආයුෂ පිරිහෙන හැටි පෙන්නනවා. අවුරුදු 100න් පහලට ආයුෂ පිරිහෙනකොට විකෘති රාගය කියලා එකක් ලෝකේ බලවත් වෙනවා කියනවා. ඒකෙ පෙන්නනවා පුරුෂයෝ පුරුෂයන් ගැන රාගයෙන් බැඳෙනවා කියලා. කාන්තාව කාන්තාවට විකෘතියක් නේ. දැන් නැද්ද ලෝකෙ හිම විකෘතියක්? අපේ රටවල් වල ඔක ප්‍රසිද්ධිය නැති වුණාට ලෝකෙ සමහර රටවල් වල ඒක නීතිගතයි. එතකොට අපිට පේනවා මිනිස් ආයුෂ අවුරුදු 100න් පහලට පිරිහෙනකොට කියන මේ විකෘති ඇති වෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ විකෘතිය නිසා තව තවත් වේගෙන් ආයුෂ පිරිහිලා පිරිහිලා මිනිස්සුගේ මනස කෙලෙස් වලින් විකෘති වෙනවා කියන සත්තු වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ආයුෂ පිරිහිලා අවුරුදු 10 වෙනකොට බහල ඇති උපමාවකට පෙන්නනවා එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නුන්ට අන්තයි කියන. දැන් සත්තුන්ට තියෙනවද මේ මගේ අම්මා, මේ මගේ සහෝදරයා, මේ මගේ ඥාතියා, මගේ ගුරුවරයා, හිතවතා,
වැඩි හිටියා හොඳ නැහැ ඒවා තියෙනවා තැනක් නොතැනක් තියෙනවා නෑ අන්න ඒ වගේ වෙනවා කියන අනාගතේ මිනිස්සු සත්තු වගේ විකෘති සත්තු කියනවා ඒ නිසාම මේ කෙලෙස් බලවත් වෙන්න විනාශය කොච්චරද කියන්නේ ස්වභාවයෙන්ම විනාශ වෙනවා කියන ලෝකෙ මුර්ග සම් වරසාවල් වැහැලා මුර්ග සංඥාව පහළ වෙලා එකිනෙකා විනාශෙම මරාගෙන ලෝකෙම ලීවිලක් වෙන කාලෙ අපි යන්නේ එතනට මේ අපි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඔය විනාශේ පැත්තටමයි ඒ නිසා පිංගතුනේ ජීවිතය ආදීනව හිතන් දැන් සති දෙකකට පෙර මම ওই වැලිකඩ බන්ධනාගාරේ බණක් කරා ඊට කාලේ මම හිතන 4000කට එහා ඉන්නවා කිව්වා ඇතිර ඔක්කොම දනුවන් ලබපු අය බණට හිටියා 2000ක් විතර ජීවිතාන්තෙට හිරේ ගියා එල්ලුම් ගහටනේ වෙච්ච 6700ක් ඉන්නවා ඇතිර ඒ අතර සමහර දරුවෝ අවුරුදු 20 21 22 පොඩි එවු මූණු දැක්කහම පූස් පැටව වගේ පොඩි ළමයි සමහර ලස්සන කොල්ලෝ අහිංසක ළමයි ජීවිතේ පුංචි දෙයක් අර වගේ Tamanට රාගය නිසා එක්ක ද්වේෂය නිසා කෙලෙස් නිසා එක්ක තප්පර ගානක් Tamanට ඉවසීමක් නැතිවීම කෙලෙස් වලට වහල් වීම තුළ මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා ඒ වගේ සංසාරික කොච්චරනම් ඔය වගේ සල්ලාල කන් නිසා හිර දඩුවන් විඳලා ඇද්ද? මැරුම් කාලය ඇද්ද? කුටි කාලය ඇද්ද? වද විඳලා ඇද්ද? ඒ නිසා පිංගතුනි ආදීනව හිතන් කෙලෙස් වල භයානකකම අපේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච මහරහතන් වහන්සේ නමකගේ අතීත ජීවිත කතාවක් සඳහන් වෙනවා මේ වගේ. අටුවාව කියනවා ඒ උන්වහන්සේගේ අතීත ජීවිතේ. ඒ ජීවිතේ ඉන්නේ එක දවසක් එක ගමක ඒ කාලේ දඹදිව දැන් සාමියා වෙළඳාම යනකොට දැකලා තරුණියක් එක හිතවත් වෙලා බිරිඳක් හැටියට ගෙනාව ගෙදර. මේ සාමියා පුදුම ආදරේ බිරිඳට. බිරිඳ ගැනමයි හිතන්නේ. බිරිඳගේ ජීවිතෙන් තොර ජීවිතයක් නැහැ. මෙහෙම බොහොම ආදරෙන් බිරිඳත් එක්ක ජීවත් වෙනවා දැන් සාමියට ඉතින් දැන් වෙළඳාම යන්න ඕන බිරිඳට බොහොම පරිස්සමෙන් ඉන්න දැන් ඉතින් ඔහොම ආදරේ නිසා කොහෙවත් යන්න එපා ආරක්ෂා වෙන්න ගෙදර ඉන්න පරිස්සමෙන් ඉන්න ඉතින් 17 කියලා කියලා වෙළඳාමේ ගියා වෙළඳාමේ ගියාම ඉතින් අද වගේ නෙමේ මාස ගණන් යනවා වෙළඳාම් කරගෙන ඉන්න වෙළඳාමේ ගිය අතරේ බිරිඳ සාමියාගේ ඥාති සහෝදරයෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. එන්න සල්ලාලකමට පටන් ගත්ත වෙලෙදි. දැන් අර සාමියා වෙළඳාමේ ගිහිල්ලා කාලයක් මාස කීපයක් ගත වුණා. දැන් එනකොට වැඩි දුර දිග ගිහිල්ලා. දැන් බිරිඳට වෙන ස්වාමියෙක් ඉන්නවා අර සාමියාගේම ඥාති සහෝදරයෙක්. දැන් සාමියා ආවට පස්සේ මේ වැඩේ මාට්ටු වෙන්න පුළුවන්. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් එයි එනවා කියලා දැනගත්ත දවසේම බිරිඳ අර සහෝදරයාට කතා කරලා කිව්වා කරන්න දෙයක් නැහැ ආවට පස්සේ මං ආදරෙන් එක්කන් යන්නම් කොහෙට හරි කැලේට ඔබ හැංගිලා ඉඳලා කොටපන් කියලා පිහියේ දැන් මං මිනිහා මරන්න සැලසුම් කරා අර අනියන් ස්වාමියත් එක්ක එකතු වෙලා තමන්ගේ ස්වාමියා මරන්න සැලසුම හැදුවේ බිරිඳ හදලා සාමියා ඉතින් මාස ගානකට පස්සේ වෙළඳාමේ ගිහිල්ලා අනේ රෙදි ආභරණ අරගෙන ආවා තමන්ගේ බිරිඳට. ගෙනහලා දුන්නා. දුන්නට ඒ මොන ආභරණ හම්බුණත් මොන රෙදි හම්බුණත් ඒ සියල්ලට වැඩි රාගී බලවත්. ඊට පස්සේ බොහොම ආදරෙන් අපි නාන්නයන් කියලා රෙදි ටිකක් අතට අරගෙන එක්කන් ගියා දොළ පැත්තට. එක්කන් ගිහිල්ලා මන්නේ මැදලා ඉවරලා දුන්නා පිළිකන්නේ දුන්නා අර මිනිස්සයාට නාලා ගොඩට එනකොටම බෙල්ලට කොටන්න කියලා. දැන් නාගෙන ඉන්න කියලා යවලා හැංගිලා බලන් හිටිය වැඩි හරියට කිරිනවද කියලා. අනේ අර මිනිස්සයා නාන්න ගිහිල්ලා වතුරට බහින්නෙත් බිරිඳ ගැන හිත හිත. නාලා ගොඩට ආවෙත් බිරිඳ ගැනම සිහි කර කර ගොඩට එනකොටම හැංගිලා ඉඳලා පැන්න බෙල්ලට කෙටුවා එකපාරයි. ඇදගෙන වැටෙනකොට පණ යනකොට මතක් වුණේ අනේ මම මැරුණාට පස්සේ මගේ බිරිඳ කියලා සිහි වුණා. එහෙම පණ ගියා. දැන් මැරුණෙත් බිරිඳ ගැන ආදරේ පණ ගියා මරණයට පත් වෙලා දැන් මිනිහා මැරුණා ඉතින් මිනිහ ගිහිලා කොයි හරි කැලේකට වීසි කරා ඉස්සර ඉතින් මේ වගේ නෑනේ දැන් දෙන්න ජීවත් වෙන දැන් අර
අනියම් ස්වාමියා එක්ක ජීවත් වෙන. මෙහෙම ටික කාලයක් යනකොට ගැරන්ටි එකක් එනවා ගෙදර. අර බිරිඳගෙම රෙදිවල එක්ක. රෙදි තියෙනවා නම් එතන. යන යන පස්සේ බිරිඳගේ පස්සෙන් එනවා ගැරන්ටි. දැන් බයක් ඇති වුණා මේ අරයද දන්නේ. හිතෙනවනේ ඔහොමනේ සමහර බයක් ඇති වුණා. ඇයි මූ යන යන පස්සෙන් එනවා මේ බලාගෙන ඉන්නවා. කරදරයක් කරන්නේ රෙදි ටිකක් තියෙනවා නම් ඒ රෙදිවල ඇතිලා ඉන්නවා. පස්සේ දර කඩන්න යනකොට දැන් පස්සෙන් යනකොට ඌ පස්සෙන්ම එනවා පේන්නම ඉන්නවා. එහෙම කැලීට එක්කන් ගෙනහිල්ලා ගහලා ගහලා අර ගැරණියව මැරුවා. ඔන්න දෙවනි පාරක් මැරුම් කෑවා. ටික දවසක් යනකොට බලු පැටියෙක් වෙලා එනවා. ඇඟේ දැවටෙනවා, ඇඟ වටේ පෙරලෙනවා, සෙල්ලම් කරනවා. කොච්චර ගහලා පැනුවත් මූ යන්නේ. දැන් මේ බලු පැටියා පස්සෙම කැරකි කැරකි එනවා. ටික දවසක් යනකොට හිතුණා මේ යාමද දන්නේ. තණ්හා විස භාවේ. අර බලු පැටියවත් මරනවා. කැලීට දර කඩන්න වගේ යනකොට මූ පස්සෙමයි. ගහලා ගහලා මැරුවා. දැන් තුන්වෙනි වතාවෙත් මැරුම් කෑවා. ඊළඟ වතාවේ මේ බිරිඳගෙම කුසී බලන්න ඇලීමේ තියෙන භයානකකම දරුවෙක් වෙලා පිළිසිඳ ගත්තා. බිරිඳගේ කුසී පිළිසිඳ ගත්තා දරුවෙක් වෙලා. ළමයා හැබැයි ඉපදුනාට පස්සේ අම්මා කිරි දෙන්න ලං වෙනකොට යටිගිරියෙන් කෑ ගහනවා කිරි බොන්නේ. අම්මා ළඟට එනකොට දරුවට බයක් ඇති වෙනවා මාව මරයි කියලා මරණ බයක් ඇති වෙයි. අර සසර බිය උපදිනවාද? අම්මගෙන් කිරි බීවේ නැහැ. අම්මා බඩා ගන්න එනකොට කෑ ගහනවා මේ. අන්තිමට නෑදෑයෝ ගිහිල්ලා හදාගත්ත ඥාති ගෙදරක හැදුනා. අවුරුදු 7ක් වගේ වයස එනකොට ආරංචි වුණා ගමට බුදුරජාණන් වහන්සේ සංග පිරිස පිරිවරාගෙන චාරිකායි වඩින්. අවුරුදු 7යි පොඩි එකා. එදා ගිහිල්ලා බණ ඇහුවා. බණහල අවසන් වෙනකොට ධර්මයේ වැටුණා. පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් භාවනා කරලා රහත් වෙනවා. මේ මහරහතන් වහන්සේගේ ජීවිත කතාව තමයි ඔය. එතකොට බලන්න උන්වහන්සේ රහත් වුණාට උන්වහන්සේගේ ජීවිතයේ ආත්ම කීපයක් විඳපු දුක් ටික ඔය. එතකොට බලන්න මේ සංසාරේ මේ වගේ වැරදි කාම සීවණිය නිසා කොච්චරනම් සසරි දුක් විඳ විඳ දුක් විඳ විඳ විපාක විඳ විඳ යන අය ඉන්නවද? ඒ නිසා ආදීනව සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගය බලවත් වෙනකොට මේ විදිහට හිතන්නගෙන විතක්ක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රාග සහිත හිතක් බලවත් නම් තමන්ට මේ මොහොතේ ෂණිකව කරන්න තියෙන්නේ වෙන කුසල අරමුණකට හිත යොමු කරගන්න කියලා. දැන් මොකක් හරි අපි නිමිත්තක් හිතන්න හිතන්නේද ඒ කෙලෙස් මතුවලා එන්නේ? ද්වේෂය ගැන තරහකාරය ගැන හිතන්න හිතන්න ද්වේෂේ මතුවේ. ඒ වගේ තමයි රාග සහිත නිමිත්තක් තුල අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න නූපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙන. ඒ නිසා රාග සහිත නිමිත්තක් හිතන්නේ නැතුව ඒ දේවල් සිහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණකට හිත ගන්න කියන. ඒක ඒ වෙලේ අමතක වෙන මොකක් හරි වැඩක් කරනවා. ඒ වගේ පළවෙනි එක සරලම දේ තමයි ඒ කෙලෙස් සහිත අරමුණ හිතෙන් බැහැර වෙන විදිහට කුසල අරමුණකට හිත ගන්න කිය. හැබැයි සමහර වෙලාවට රාගය බලවත් වුණාට පස්සේ වෙන මොන දෙයකටවත් හිත යොමු කරගන්න බැරි වෙනවා. ඒකම බලවත් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එතකොට ආදීනව සිහි කරන්න ගන්න කිය. ඔන්න දෙවෙනියට අපිට කරන්න තියෙන දේ තමයි ආදීනව මෙනෙහි කරන. මේ රාගේ නිසා කොච්චර මන් නිරේ වැටිලා ඇද්ද? රාගේ නිසා කොච්චර මන් තිරිසන් අපායේ දුක් විඳලා ඇද්ද? රාගේ නිසා කොච්චර ප්‍රේත ලෝකවල දුක් විඳලා ඇද්ද? කොච්චර මන් හිරේ විලංගුවේ වැටිලා ඇද්ද? සසරේ ගුටි කාලා ඇද්ද? මැරුම් කාලා ඇද්ද? හිතනවා මෙනෙහි කරන. ආදීනව සිහි කරනකොට රාගය යටපත් කරන්න පුළුවන් කියලා. ඒ දෙවෙනි එක. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි සමහරුන්ට රාගේ බලවත් වුණාට පස්සේ ආදීනවේ වැහිලා යනවා කියන. ආදීනව වැහෙනවා. ඒ තරම් රාගේ බලවත් කියන. ආදීනව වැහෙනවා කියන්නේ සමහරුන්ට හිතෙනවා අපායියත් කමක් නැහැ මේ වැඩේ කරලා. නැත්ද එහෙමයි?
හිරේගියත් කමක් නෑ අහුුණත් කමක් නෑ කියලා හිතනවා ඒක තමයි කෙලෙස් වල භයානකකම එහෙම තමයි මිනිස්සු ඒ මරුන් කන්නේ හිරේ විලංගුයි වැටෙන්නේ ඒ වෙලාවට වැරදි කියලා දැනගත්තත් තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බෑ ආදීන වේට බය නැති වෙනවා ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතන එතකොට ඒ මට්ටමට තමන්ගේ හිත පහත් මට්ටමට වැටිලා නම් බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි රාගයේ යටපත් කරන්න තියෙන ඊළඟ දේ තමයි රාගයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ රාගසිත මැඩල ගන්න කියන අපිට රාගයේ මැඩලන්න නම් තියෙන ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? ද්වේෂයට නම් මෛත්‍රිය. රාගයට අසුභේ පැත්ත සිහි කරන්න කියන පිළිකුල මෙනෙහි කරා. ගොඩක් ඔය රාගසිත බලවත් නම් නිතර පිළිකුල් භාවනා වඩා ධාතු මනසිකාරයේ වඩා ඉස්සර නවසීවතික වගේ භාවන පිළිකුල් භාවනා වඩා හැම වෙලෙම සිහි කරන මේ ශරීරයේ කුණු වෙලා යන හැටි පස් වෙලා යන හැටි ජරාවට පත් වෙන හැටි එහෙම මෙනෙහි කරන්න එහෙම මෙනෙහි කරගෙන කාලයක් යනකොට අර රාග සහිත හිත බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි කෙනෙක් පිළිකුල වඩන්න වඩන්න අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනයි අසුභේ වඩන්න වඩන්න පිළිකුල සිහි කරන්න රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ කියලා. දැන් ගින්දරට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? උණු වෙනවනේ දැකිලිලා යනවා. ඒක හේම ඇකිලිලා යට අර ඇකිලෙනවා. ඒ වගේ තමයි කියනවා ඇවිස්සෙන රාගයේ තමා තුල යටපත් වෙන. ඒ නිසා පිළිකුල පැත්ත වඩා රාගයේ බලවත් නම් පිළිකුල වඩා. එහෙමත් අමාරුම නම් ඒ මොහොතට ශනිකව අර මහරහතන් වහන්සේ කරේ ඒ වගේ බුදුරජාන් වහන්සේ මේක තියෙන විතක්ක සංඨාන සූත්‍රය දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන හරි තමන්ගේ රාග හිතට තමන්ම ගරහ කරන්න කියන තමන්ගේ හිතට තමන් බැන ගන්න කියන ඒ හිත උඹමාව අපායට ගෙනියන්නද මේ හදන්නේ උඹමාව දුගතිය ගෙනියන්නද මේ හදන්නේ ඒ පහත් හිත කියලා තමන්ගෙම හිතට තමන් දත් මිටි කාගෙන තමන්ම බැන ගන්න කිය. එතකොට කුළු හරකෙක් මෙල්ල වෙනවා වගේ තමන්ගේ ඇවිස්සෙන හිත තමන්ට මෙල්ල කර ගන්න පුළුවන් කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ තරම් උපමාවලින් පෙන්නන්නේ ඒකයි. ඒ ඇරෙන්නේ දේශනාවල පෙන්වන මහණෙනි වැරදි කාමසීවණයට පුරුදු වෙච්ච ඒ වගේ අකුසල් වලට පෙළඹිච්ච අය උපෝපං ආත්ම භාවවල සතර අපාය වැටිලා සුගතියකට ආවත් සමහරු නපුරුසක වේලා උපදිනවා කියන. ඊළඟට ඒ ආශ්‍රිත රෝග පීඩා වලට පත් වෙනවා. දැන් බලන්න සමහරු කොච්චර ඉන්නවදනේ? කුණු වෙලා තුවාල දාලා ඇවිද ගන්න බෑ. අඩු ගානේ කලිසමක් අතෙන් ගන්න බෑ සමහරුන්ට කුණු වෙලා. කොච්චර ජීවිතේ දුක් විඳිනවද? ඒ නිසා ඒව සංසාරේ රැස් කරගත්ත කර්ම විපාක පස්සේ ඉන්නේ නැහැටි. ඊළඟට හමේ රෝග හැදෙනවා කියන. දැන් ওই හිත ඇදෙන්නේ ඒවටනේ. රූපේට හමට ඕවටනේ අහු වෙන්නේනේ. හමේ රෝග දද කුෂ්ඨ හොරි ඒ වගේ හමේ රෝග සසරි හැදෙන්න හේතු වෙනවා කියන. ඒ නිසා මේවා විපාක සංසාරේ දිගට දිගට එනකොට කල්ප ගණන් ඕවා විපාක අරගෙන යන්න වෙනවා. ඒ නිසා පින්වතුනි භාවනා කරන්න හිත වඩන්න. අසුභේ වඩන්න පිළිකුල සිහි කරත් පන්සිල් ටික රකින්න අඩු ගානේ සුගතියක හරි යන්න නම් පන්සිල් තියෙනවා පොය දවසට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වැරදි කාමසීවටින් වැළකීලා විතරක් අතර උන්නේ පොය දවස්වලට මොකද කරේ බ්‍රහ්මචාරී වුණා සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී ජීවිත ගත කර ඒ නිසා එහෙම ගුණධර්ම පුරන් එහෙම ගුණධර්ම පුරන ධර්මයේ දියුණු කරන සමහර මේ වර්තමානයේ තරුණ දරුවෝ ඉන්නවා හරිම පුදුමයි අපිට හිතාගන්න බැරි ගුණහපත් දරුවෝ ඉන්නවා මේ ළඟදී මේ අලුත විවාහ වෙච්ච තරුණ දුවෙකුයි පුතෙකුයි ආවා මේ ඊයේ පෙරේදා හොඳ ලස්සන දරුවෝ දෙන්නේ තරුණේ විවාහ වෙලා තරුණ කාලේ විවාහ වෙලා තාම මාස කීපය ඒ අය ඇවිල්ලා කියනවා හාමුදුරනේ අපි දැන් මේ විවාහ වෙලා අවුරුද්දක්ද කොහෙද කිව්වා මාස 3ක් එක දිගට බ්‍රහ්මචාරීව අපි ප්‍රතිපක්තියක් පිරුවා කියනවා. එක ගෙදර. බ්‍රහ්මචාරියෝ මාස 3ක් ඉඳලා අපි රුවන්වැලි සෑය ළඟයි ශ්‍රී මහා බෝධිය ළඟයි ගිහිල්ලා අපි දෙන්නම භාවනා කරලා
සත්‍යක්‍රියාවක් කරා කීවා බුද්ධ ශාසනේ බේරගන්න පින් ඇති දෙවිවරු මනුස්ස ලෝකයට වඩින්න මගේ කුසේ පිළිසිඳ ගන්න කියලා පිරිමි දරුවේ ශාසනේ පැවිදි කරා. දෙන්නගේ ප්‍රාර්ථනාව ඒක. මාස 3ක් දෙන්න බ්‍රහ්මචාරීව එක ගෙදර සිල් සමාදන් වෙලා රුවන්වැලි සෑය වටේ ගිහිල්ලා ප්‍රදක්ෂිනා කරලා පිරිත් කියලා ජයශ්‍රී මහ බෝධිය වැදලා එතන ඉඳන් දෙවියන්ට ආරාධනා කරනවා පින් ඇති දෙවි කෙනෙක් මනුලවට වැදලා බුද්ධ ශාසනය බේරගත් පිරිමි දරුවෙක් හැටියට උපදින්න මම මේ දරුවා පැවිදි කරනවා කියලා බාරයක් වෙන රුවන්වැලි සෑයට. එතකොට බලන්න එහෙම අම්මලා ඉන්නවා තරුණ දරුවෝ මේ වර්තමානයේ. ඒ නිසා ධර්මයේ දියුණු කරගත් අය ධර්මයේ වඩන අය ආදීනව සිහි කරන අය කෙලෙස් වලට වහල් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි හිත වඩන්න සිල්වත් වෙන්න. ඒ නිසා ඔබේ ජීවිතයේ තුල මිච්ඡර වටින බුද්ධ ශාසනයක් මුණ ගැහිලානේ. මනුස්ස ජීවිතයක් ලැබිලා. අද පැය 24ම බණ අහන්න ලැබිලා. මිච්ඡර පින් කරගන්න ලැබිලා මේ රාගයක් නිසා කෙලෙස් නිසා පන්සිල් ටිකවත් රැකගන්න බැරුව අපායකට වැටුණොත් ආයේ කාගේ පිහිටද? ඒ නිසා ධර්මයේ දියුණු කරන්න වීරිය වඩා ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගන්න. ඉතින් අද දවසේ ඔබ හැම දිනාටම මේ පංචශීලයේ තුල තුන්වෙනි ශික්ෂාපදේ වැරදි කාම සීවණින් වැළකීමේ ශික්ෂාපදේ ගැන ඒකේ ආදීනව ගැන ඒකේ වටිනාකම ගැන ධර්ම අවබෝධයට උපකාර වෙන ආකාරය ගැන මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්න ලැබුණා. මේ ධර්ම ශ්‍රවණියෙන් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර විදි අනුමෝදන් වෙත්වා.